මේ වන විට යුක්‍රේනය සහ රුසියාව අතර අර්බුදයේ දැවැන්තම ඛේදවාචකයක් බවට පත්වුණු යුක්‍රේනයේ ක්‍රිමියා සහ රුසියාව සම්බන්ධ කරන පාලම බිඳ වැටීම බරපතල ප්‍රශ්නයක් වුණා. ඒ පිළිබඳ යුද විශ්ලේෂකින් මේ වන විට පරීක්ෂණ පවත්වනවා. සමාජ මාධ්‍යයට එම පිපිරීමට අදාළ වුණු වීඩියෝ දර්ශන මේ වන විට නිකුත් කර තිබෙනවා. මෙම පිපිරීම මොහොතේදී පාලම මත පවතිනා වූ ලොරි රථය නැත්නම් ට්‍රක් රථය වයස අවුරුදු 25ක් වුණු සමීර් රිසුබහු නම් වුණු හිමිකරුවෙක් සතු එකක්. හැබැයි ඒ දින එය ධාවනය කරනු ලැබුවේ මකීර් යුසුබහු නම් ඔහුගේ ඥාතියෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. හැබැයි මේ වීඩියෝ දර්ශනවල පවතින මේ ට්‍රක් රථය මේ පිපිරීමට ඍජු සම්බන්ධයක් නැති බව ඇතැම් ආරක්ෂක නිලධාරීන් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙතරම් විශාල පිපිරීමක් සහිතව කොටසක් මුහුදට කඩා වැටීම දක්වා සිදුවුයේ කෙලෙසද යන්න පිළිබඳ මේවර විට පුළුල් පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. සාමාන්‍යයෙන් මේ පාලම් ගොඩනගනු ලබන්නේ පිපිරීමක් හෝ යම් ආකාරයක පීඩනයක් ඇති වුවහොත් ඉහලින් පැමිණෙන පීඩනයන් පහළට දරාගත හැකි ආකාරයෙන් තමයි ඒවා සකස් වෙන්නේ. ඒ නිසා ඉහළ සිදුවන යම් ආකාරයක දැවැන්ත පීඩනයක් කඩාගෙන වැටීමක් දක්වා නොයන විදිහට තමයි මේක සකස් වන්නේ. නමුත් මේක පාලම මත සිදුවුණු පිපිරීමක් කෙලෙසද පහළට පීඩනය දරා ගන්නට සිදුවන්නේ. එහෙම නැතිනම් මේක පහළ මුහුදේ සිට එල්ල කරන ලද ප්‍රහාරයක් දැන්න මේ වන විට සැක පළවනවා. විශේෂයෙන්ම මේ සෙකියුරිටි කැමරා වීඩියෝස් වලට අනුව දැන් ඔවුන් හඳුනාගෙන තිබෙනවා ඉතා කුඩා බෝට්ටුවක් වැනි යමක් ඒ මොහොතේදී පාලමේ ආධාරක ආසන්නයේ රැඳී සිටින ආකාරය ඒ වාර්තා කර තිබෙනවා. ද කැමරා වීඩියෝ something that looks like the bow wave of a small boat appears next to one of the bridge supports. මේ පාලමට සහයෝගය දක්වන කුළුණු මත ආසන්නයේ සීවේව් එකක් මූදු රැල්ලක් සහිතව ඉතා කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක් පැවති බවට මේ වන විට සාධක සාක්ෂි මතු වෙමින් පවතිනවා. ඒ පිළිබඳ පුළුල් විමර්ශන මේ වන විට ආරම්භ වනවා. යම් ආකාරයක මුහුදු රැල්ලක් ඇති වූයේ මෙතන කොහොමද කියන කාරණය. ඉතින් මිස්ටීරියස් unmanned boat මේක පුද්ගලින් රහිත යම් ආකාරයක බෝට්ටුවක් මෙම ස්ථානයේ පැවතියාද යන්න පිළිබඳ දැන් රුසියාව ඉතා දැඩි විමර්ශනයක නියැලෙමින් පවතිනවා. දේශීය වාර්තා සකස් වෙමින් පවතිනවා. ඒ අනුව විශේෂයෙන්ම රුසියානු ආණ්ඩුකාරවරයෙකු වශයෙන් කටයුතු කරන පුද්ගලයෙකු මෙහිදී ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. මේක පුද්ගලයෙකු සම්බන්ධ නොවුණු රිමෝට් කන්ට්‍රෝල් වෙහිකල් එකක් පාවිච්චි කරලා සිදු කරන ලද ප්‍රහාරයක් දැන්න පිළිබඳ මේ වන විට පුළුල් පරීක්ෂණ දියත් වෙමින් පවතින බව. කෙසේ වෙතත් සැතපුම් 12ක් දිගින් යුතු මේ අසිරිමත් නිර්මාණය දෙරට අතර යුද්ධය තවත් බිහිසුණු තැනකට තල්ලු කරනු නියතයි. මොස්කව් පරිපාලනය මේ වෙද්දී දැවැන්ත ලෙස විවේචනයකට ලක් කර තිබෙනවා මේ මරාගෙන මැරෙන ස්වරූපයේ ප්‍රහාර එල්ල කිරීම කියන කාරණය සම්බන්ධයෙන්. කෙසේ වෙතත් මේ පිපිරීමත් අතර දෙපාර්ශවය අතර යුද්ධය තවත් බිහිසුණු මුහුණුවරක් ගනු ඇති බව තමයි ලෝක යුද විශ්ලේෂකින්ගේ මතය බවට පත්වන්නේ. රුසියානේ මීට කලිනුත් රුසියාවේ කළු මුහුදේදී ඔවුන්ගේ මොස්කවා කියන විශාල නෞකාවට අගෝස්තු මාසයේදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. ඒකත් ක්‍රිමියාව ටෙල්ල වුණු මේ පාලමට එල්ල වුණු ප්‍රහාරය දෙකම රුසියාව ෂොක් වෙච්ච ප්‍රහාර දෙකක් විදිහට තමයි ජාත්‍යන්තර මාධ්‍ය අර්ථකථනය කර තිබෙන්නේ.